බස්නාහිර සහ සබරකමුව පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ද ඇති වී මේ හැකියාවක් පවතින අතර මාතර පුත්තලම මන්නාරම කිලිනොච්ච සහ යාපනයේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තදම තර්මක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණුවකින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා නිසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මෙවැනි උණුසුම් පුවත් ලබසින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.